පින්නතුනි අද ධර්ම දේශනාවට අපි මාත්‍රකාවසෙන් තබා ගත්තේ මජ්ක්‍ධිම නිකාය 3 වෙනි කොටසේ නන්දකෝවාද සූත්‍ර දේශනාව බොහොම ලස්සන දේශනාවක් භික්ෂුණීන් වහන්සේලා 500ක් අරහත්ත්වයට පත් කරපු සූත්‍ර දේශනාවක් ඒ කියන්නේ නන්දක සාමින් වහන්සේ විසින් භික්ෂුණීන්ට දුන්නු අවවාද සඳහන් වෙන නිසා මේ සූත්‍රයට කියන නන්දකෝවාද නන්දක ඕවාද නන්දකෝවාද මේ සූත්‍රයේ දේශනා කරන කාලේ පින්නතුනි බුදුරජාන් වහන්සේ වැඩ සිටි ජේතනාරාමේ එදා ප්‍රජාපති ගෞතමී ඇතුළු භික්ෂුණීන් වහන්සේලා 500ක් බුදුහාමුදුර බලන්න ජේතනාරාමේට වැඩම කළා බුදුහාමුදුරන්ගේ පුංචි අම්මනේ දැන් මතක තියාගන්න ඕනේ මේ වෙනකොට මේ කිසිම භික්ෂුණීන් වහන්සේ නමක් පින්නතුනි අරහත්ත්වයට පත් වෙලා නැහැ සමහර සෝවාන් සකෘදාගාමි ඒ වගේ තත්ත්වයක හිටියට අරහත්ත්වයට පත්ුන්නේ නැහැ. හැබැයි මේ නන්දකෝවාද සූත්‍රය අහලා අවසන් වෙනකොට මේ භික්ෂුණීන් වහන්සේලා 500 අරහත්ත්වයට පත් වුණා කියලායි දේශනාවේ අවසානයේ සඳහන් වෙන්නේ. එතකොට මේ භික්ෂුණීන් වහන්සේලා 500 කවුද කියලා පින්නතුන්ට මතකයි. ඔයත්න්ට මතකයි රෝහී නදී ජලය බෙදා ගන්න බැරුව ශාක්‍ය වංශයයි කෝලිය වංශය අතර පින්නතුන් යුද්ධයක් පටන් ගත්තා. युद्ध अति मेहिमय रोहिणी यहाँ पैत्ते कोलिय वंशे मेहा पैत्ते सांख्य वंशे दिपैत्तम कुमरुती है नवा हे भाई दिपैत्त कुमरु सरुसार करण तरंग रोहिणी जले गला बसिन्ने सांख्य वंश कहने बुधहांदुरंग वंश ने मिनीस्वारी होंदाई कोलिय वंशे अत्यंत के हुआ मे नदी में दिंग वेल लब्बादिन्न वेल बेंदला वतुरटी कोई पैत्र हरव गन्न කුඹුරු සරසාර කරගත්තට පස්සේ වේල කඩල අපේ පැත්තට වතුර ටික හරවන්න කියලා. කෝලී වංශේ මිනිස්සු වැඩේ කරගත්ත වේල කඩන්න බෑ කිව්වා. දැන් මොකද හව කරන්නේ? වේල නම් කඩන්නේ ඕනම් වතුරට යුද්ධ කරමු කිව්වා. හැමදෙනාම සූදානම්. පින්නතුණි එදා ඒ වතුරට යුද්ධ කරන්න ශාක්‍ය වංශෙන් කුමාරවරු 500යි කෝලී වංශෙන් කුමාරවරු 500යි. ආවේ කොතෙන්ද? ද්‍රෝහි නදියට. මේ කාරංචි වුණා බුදුහාමුදුරුවන්ට. භාගතුන් වහන්සේදා රෝහිණී නදියට වැඩම කරලා මේ දෙගොල්ලන්ටම කලහ විවාද කියන සූත්‍රයෙන් පින්නතුනි වණ කෙව්වා කලහ විවාද ඒ දේශනාවේ තියෙන්නේ යුද්ධ කර ගැනීම ආදීනව පිළිබඳව එදා මේ දේශනා වසා ශාක්‍ය වංශය ඇත්තොත් කෝලී වංශය ඇත්තොත් යුද්ධ කරන එක නතර කළා සිද්දුණු එකම සිද්ධිය මේකයි ශාක්‍ය වංශයෙන් යුද්ධට ගිය එක කුමාරයෙක්වත් ආපහු මාලිගාවලට ගියේ නැහැ කාත් එකද ගියේ බුදුරජාන් වහන්සේත් එක්ක ඒ කියන්නේ මේ කුමාරවරු 500 විවාහ වෙච්ච කුමාරවරු කුමාරිකාවරු 500ක් මාලිගාවල තනි වුණා. ආන් එතකොට තමයි ප්‍රජාපති ගෞතමිය මේ කුමාරිකාවරු 500ත් අරගෙන යන්නේ කාගාවටද? බුදුහාමුදුරු ගාවට ගිහිල්ලා කිව්වේ සාමිනි භාගතුන් මහන්ත ස්ටීන්ට මහානකම දෙන්න කිව්වා. ආන් මේ කුමාරිකාවරු 500 තමයි අද මේ පැවිදි වෙලා කාගාවට දාවේ බුදුරජාන් වහන්සේ ගාවට. නිකමට නෙවෙයි පින්නතුනි ආවේ භාගතුන් වහන්සේගෙන් අවවාද ගන්න. ඒ බුදුහාඳුර අර අෂ්ට ගරු ධර්ම පනවන කොට කිව්වනේ. ඒ කියන්නේ කිසිම වෙලාවක භික්ෂුව භික්ෂුණීන්ට වන්දනා නොකළ යුතුයි. භික්ෂුණිය අනිවාර්යෙන් භික්ෂූන්ට වන්දනා කළ යුතුයි. කිසි වෙලාවක භික්ෂුණියකට බෑ භික්ෂුවකට අවවාද කරන්න. භික්ෂුව දෙන අවවාද භික්ෂුණීන් පිළිගත යුතුයි. භික්ෂුණියකට බෑ භික්ෂුවක් නැතුව භික්ෂුණියක් මහාන කර උපසම්පදා කරන්න. භික්ෂුණියක් උපසම්පදා කරනව නම් භික්ෂු භික්ෂුණී දෙපිරිස ඉදිරියේම තමයි උපසම්පදා කරන්න ඕනේ. ඒ නිසා දැන් භික්ෂුණීන්ට බෑනේ භික්ෂුන්ට අවවාද කරන්න. ඒ නිසා මේ භික්ෂුණීන් වහන්සේලා 500 ප්‍රජාපති ගෞතමී ඇතුළුව බුදුහාඳුරු ගාවට ආවේ මොකටද? අවවාද ලබා ගන්න. නමුත් එදා බුදුරජාන් වහන්සේ හැමදාම බුදුහාඳුරන්ට මේක කරන්න බැරි නිසා භික්ෂුණීන්ට අවවාද දෙන්න බැරි නිසා බුදුහාඳුරුව අපේතම සතියේ දවස් 7 නම් භික්ෂුන් 7 නමකට පින්නතුනි මේක පවර්ලා තිබුණා මොකක් කරන්නද භික්ෂුණීන්ට අවවාද කරන්න එදා නියමිත වෙලා තිබුණේ පින්නතුනි නන්දක සාමින් වහන්සේට භික්ෂුණීන්ට අවවාද කරන්න නියමිතලා තිබුණ නන්දක සාමින් වහන්සේට ඉතින් බුදුහාමුදුරෝ ආනන්ද හඳුරන්ට කතා කරලා කියනවා ආනන්ද අද බලන්න භික්ෂුණීන්ට අවවාද කරන්න තියෙන කාටද කියලා ආනන්දර බල්ලා කියනවා බුදුහාන්නේ අද තියෙන්නේ නන්දක සාමින් වහන්සේට කිව්වා එහෙනම් ආනන්ද නන්දකට එන්න කියන්න කිව්වා අනේ පින් නන්දකහාම්දරුව ජේතනාරාමේ නැහැ. හැංගිලා නෙවෙයි
කොතනක හෝ ඉන්නව නමුත් උන්වහන්සේ දන්නවා අද මටයි තියෙන්නේ භික්ෂුණීට බණ කියන්න නමුත් උන්වහන්සේ එන්න අදිමදි කරනවා ඒ අදිමදි කරන්න එක හේතුවක් ඇතුව හේතුව තමයි මේ භික්ෂුණීන් වහන්සේලා අතර නැත්නම් මේ භික්ෂුණීන් වහන්සේලා 500 අතර නන්දක සාමීන් වහන්සේගේ ගිහි කාලේ භාර්යාව පැවිදි වෙලා මෙතන ඉන්නවා එතකොට දැන් තේරුම් ගන්න ඕනේ නන්දක සාමීන් වහන්සේ කියන්නේ ශාක්‍ය වංශේ අර රෝහි නදියේ යුද්ධ කරන වෙලාවේ යුද්ධට ගියපු කුමාරවරුන්ගේ එක්කෙනෙක් ඒක තේරුණානේ එතකොට ඒ නන්දක සාමීන් වහන්සේත් එදා ගිහියෙක් හැටියට රෝහි නදී ජලය බෙදා ගන්න බැරුව යුද්ධ කරනකොට යුද්ධට ගියා නමුත් යුද්ධයක් කළේ නැහැ භාගතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මහාන වුණා උන්වහන්සේගෙම පුරාණ පාද පරිචාරිකාව දැන් ඇවිල්ලා ඉන්නවා මේ භික්ෂුණීන් වහන්සේලා අතර නන්දක හඳුනගෙන් බණ අහන්න. ඒ නිසා නන්දක හරු අදිමදි කරනවා. භික්ෂුණීන්ට බණ කියන්නේ. ඉතින් බුදුහාඳුර ඇහුවා, "ඇයි නන්දක භික්ෂුණීන්ට බණ කියන්න අදිමදි කරන්නේ?" ස්වාමිනි භාගතුන් වහන්සේ මගේ පුරාණ පාද පරිචාරිකාව. ඒ කියන්නේ මගේ ගිහි කාලේ බිරිඳක් මෙතන පැවිදි වෙලා දැන් ඇවිල්ලා ඉන්නවා. දැන් බැරි වෙලාවත් මම භික්ෂුණීන්ට බණ කියනකොට අනිත් භික්ෂුන් වහන්සේලා හිතාවේ අයියෝ තාමත් නන්දකට බැරි වුණානි ගිහි කාලේ බැම්මැත අරගන්න ගිහි කාලේ පුරා මේ මේ භාර්යාව තියාගෙන බිරිඳ තියාගෙන තාමත් බණ කියනවනේ කියලා භික්ෂුන් වහන්සේලා හිතයි කිව්වා බුදුහාරේ එනිසයික බුදුහාරෝ ඊට පස්සේ කියනවා නෑ නන්ද කිහිම ප්‍රශ්නයක් නෑ බණ ටික කියන්න කිව්වා හැබැයි නන්දක හඳුර කිව්ව බුදුහන්නේ මට ජේතනාරාමේ නම් බණ කියන්න බෑ කිව්වා එහෙනම් කොහෙද පුළුවා ස්වාමිනී භාගතුන් වහන්සේ රාජකාරාමේට මේ භික්ෂුණීන්ට වඩින්න කියන්න මම රාජකාරාමයට ගිහිල්ලා බණට කියන්නම් කිව්වා. රාජකාරාමයේ තියෙන ජේතනාරාමයේ ටිකක් එහා. රාජකාරාම පන්සල හැදුවේ කොසල් ලජ්ජරුව. කොසල් ලජ්ජරුවත් පන්සලක් හැදුවා. ඒ තමයි රාජකාරාමය. ඉතින් බුදුහාමුදුරුව ප්‍රජාපති ගෞතමී ඇතුළු භික්ෂුණීන්ට කියනවා නැගිනිවරුනි පුංචි අම්මා යන්න මේ 500ක් අරගෙන රාජකාරාමයට. මම තව සුළු මොහොතකින් නන්දක සාමින් වහන්සේ වන්නංකුව බණ කියන්න. ප්‍රජාපති ගෞතමිය නැත්නම් මේ ප්‍රජාපති ගෞතමී භික්ෂුණිය පින්නතුනි අර භික්ෂුණීන් වහන්සලා 500ක් අරගෙන ගියා කොහෙටද රාජකාරාමේට අනේ නන්දක සාමින් වහන්සේ අත්ත ဒුතියෝ අත ဒුතියෝ කියලා කියන්නේ දෙවෙන්ෙක් ඇතුව ඒ ඔක්කොම භික්ෂුණීන් ඉන්නේ ඒ භික්ෂුණීන් ඉන්නකොට පින්නතුනි භික්ෂුවක් තනියම යන්න හොඳ නැහැ ඒ නිසා අත්ත ဒුතියෝ දෙවෙන්ෙක් ඇතුව දෙවෙන්ෙක් කියන්නේ තවත් පිරිමියෙක් එක්ක තමයි නන්දක සාමින් වහන්සේ රාජකාරාමේට වැඩම කළේ කාට බණ කියන්නේද භික්ෂුණීන්ට මන කියන්නේ අනේ භික්ෂුණීන් වහන්සේලා හරියට සතුට වුණා අද අපිට බණ කියන්නේ නන්දක සාමින් වහන්සේ නේද කියලා ඒක නන්දක හඳුරන්ගේ බණ පෙන්නතුනේ ලස්සනයි හරි පිළිවෙලයි ඔය එක දේශනාවකදී කියනවා නන්දක හාමුදුරුවන්ගේ බණ බුදුහාමුදුරුත් අහලා තියෙනවා දවසක් නන්දක හාමුදුරුව විශාල ශාලාවක භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනාවක් කරනවා ඒ බණ කියනකොට දවසක් බුදුහාමුදුරුව මේ ධර්මශාලාවේ දොරකොඩ ගාව ඇතුළට වැඩියේ නැහැ දොරකොඩ ගාවේ දගෙන බුදුහාමුදුරු බණ ඇහුවා නන්දගහඳුරන්ගේ හැබැයි බණ කියනවා කියනවා මේක ඉවරයක් නැහැ ඒ කියන්නේ වෙලාවක් කලාවක් නැහැ දිගටම බණ කියනවා ඉතින් බුදුහාමුදුරු බැරිතන අන්තිමට පින්නතුනි මේ ධර්මශාලාවේ දොරකොඩ ගාවේ දගෙන බුදුහාරු උගුර පෑදුවා උගුර පාදල බුදුහාමුදුරු ඇතුළට වැඩම කළා ශාලාව ඇතුළට බුදුහාරුගේ නන්දක බණ ටිකනම් හරියම ෂොක් කිව්වා ඒ වුණාට ටිකක් දිග වැඩි කිව්වා අතරහවුණත් වැඩිපුර කනකොට තිත්තරා වෙනවා කියනවනේ ඒ වගේ බණත් වැඩි වුණොත් බණ හොඳ නැහැ කියන එක නෙවෙයි ඒ කියන්නේ මනසට දරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා ඉන් ඔබට ගියොත් දෝරේ ගලනවා අපරාධනේ එතකොට අර කීපට ගිනොත් වැඩක් නැති වෙනවා ඒ කියන්නේ අපේ මනසට දේශනාවක් වුණත් දරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා ඉතින් කොහොම හරි පින්නතුනි ඉතින් බුදුහාඳුරු කිව්වේ නන්දක බණ ටික හරි ෂෝක් නමුත් දිග වැඩි කිව්වා නන්දක වෙලාවක් ඇතුව බණ කියන්න ඕනේ පිලිගත්තා. ඉතින් ඉතින් බලන්නකෝ එතකොට නන්දක සාමින වහන්සේගේ බණ බුදුහාඳුරුත් අහලා තියෙනවා. ඉතින් එදා භික්ෂුණීන් වහන්සේලා සතුට වුණා අපිටද බණ කියන නන්දක හාමුදුරුව නේද කියලා. අනේ පින්නතුනි නන්දක හාමුදුරුව දේශනා පටන් ගන්නකොට මෙහෙම ඉල්ලීමක් කළා. දේශනාවේ ආමන්ත්‍රණය කරන්නේ භික්ෂුණීන්ට මෙහෙමයි නැගිනිවරුනි කියලා. නන්දක හාමුදුරුව කියන නැගිනිවරුනි මං අද බණ කියන්නේ නිකම්ම නිකන් දේශනාවක් හැටියට නෙවෙයි. මාත් එක්ක මේ දේශනාවට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ මං අහන ප්‍රශ්නවලට මට උත්තර ඕනේ. නිකන් නෙවෙයි ආબોධයක් ඇතුව පින්නතුනි උත්තර දෙන්න ඕනේ.
එනිසා සාකච්ඡාවක් හැට මේ දේශනාව අරගෙන යන් නන්දකහඳුරු කියනවා මේ දේශනාව කාට හරි භික්ෂුණියකට මතක තියාගන්න පින්නතුනි මෙසම මෙතන කිසිම ගිහියෙක් නැහැ මෙතන ඉන්නේ භික්ෂුණීන් 500ක් විතරයි මේ භික්ෂුණීන් 500 තාම රහත් වෙලා එක්කෙනෙක් රහත් වෙලා නැහැ නමුත් මේ දේශනාව අහලා අවසන් වෙනකොට මේ සියලු භික්ෂුණීන් වහන්සේලා පින්නතුනි අරිහත්ත්වයටපත් වෙනවා අපි ඉගෙන ගන්න ලේසි සූත්‍රයක් නෙවෙයි භික්ෂුණීන් 500ක් අරිහත්ත්වයටපත් කරපු සූත්‍ර දේශනාවක් මේක නන්දකහඳුරු දැන් කියවනේ සාකච්ඡාවක් හැටියට යන්න කියලා උන්වහන්සේ අහනවා නැගිනිවරුනි මට කියන්න චක්කුං නිච්ඡං වා අනිච්ඡාති මේ ඇස නිත්‍යද අනිත්‍යද කියලා ඇහුවා විසුණි මාන්තල පිළිතුරු දෙනවා අනිච්ඡං බන්තේ මේ ඇස අනිත්‍යයි යම්පනා නිච්ඡං දුක්ඛං වා සුඛං වාති යමක් අනිත්ත නම් දුකයිද සැපයිද දුක්ඛං බන්තේ ස්වාමිනියක දුකයි යම්පනා නිච්ඡං දුක්ඛං විප්‍රණාම ධම්මං කලනුතං සමනුපස්සිතං ඒසෝමම ඒසෝහමස්මි ඒසෝම අත්තාති යමක් අනිත්ත නම් දුක නම් වෙනස් වෙනව නම් ඒක මම කියලා හෝ මගේ කියලා හෝ මගේ ආත්මය කියලා හෝ පවත්වන්න පුළුවන් ද බැරිද නොහෙතම් බන්තේ ස්වාමිනිය හිම් පවත්වන්න පුළුවන් කමක් නෑ පින්නතුනි දැන් මේ අහන නිසා උත්තර දෙනව නෙමෙයි මේ භික්ෂුණීනි මහන්සලා මේ ඕ කියන්නේත් නෑ කියන්නේත් හා කියන්නේත් අවබෝධයකින් යුක්තවමයි එහෙම නැතු අනිත්‍ය දැවුවන් අනිත්‍යයි කියන දුක දැවුවන් දුකයි කියන එහෙම නෙවෙයි පින්නතුනි අවබෝධයත් ඇතුව පින්නතුනි උත්තර දෙන්නේ මේ හරිම ලස්සන දේශනාවක් ඊට පස්සේ අහන දැන් මේ කිව්වේ ආධ්‍යාත්මික ආයතන 6 ගැන අහනවා ආධ්‍යාත්මික ආයතන 6 තමයි ඇස කන නාසය දිව ශරීරය සහ මනස මේ තමයි ආධ්‍යාත්මික ආයතන. එතකොට මේ ආධ්‍යාත්මික ආයතන 6 තියෙන කාගාවද? අපි ගාවනේ. ඊට පස්සේ යනවා බාහිර ආයතන 6 ගැන. නැගිනිවරුනි මට කියන්න රූපං නිච්ඡං වා අනිච්ඡාතේ. මේ රූපේ නිත්‍යද අනිත්‍යයිද? ඒ කියන්නේ බාහිර ලෝක රූප අනිච්ඡං බන්තේ ඒකත් අනිත්‍යයි. යම්පනා නිච්ඡං දුක්ඛං වා සුඛං වාතේ. ඒ කියන්නේ යමක් අනිත්ත නම් දුකයිද සැපයිද? අනිත්ත වෙනම නම් ඒක දුකයි යම්පනා නිච්ඡං දුක්ඛං විප්‍රණාම ධම්මං කල්නුතං සමනුපස්සිතං ඒසෝමම ඒසෝමස්මි ඒසෝම යත්තාතේ යමක් අනිත්ත නම් දුක නම් වෙනස් වෙනව නම් ඒක මම කියලා හෝ මගේ කියලා හෝ මගේ ආත්මය කියලා හෝ පවත්වන්න පුළුවන් ද බැරිද නෝ හේතම් බන්තේ ස්වාමිනි හිම් පවත්වන්න පුළුවන් කමක් නැ මේ යහන්නේ බාහිර ආයතන 6 ගැන මොනවද බාහිර ආයතන 6 රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම පින්නතුන් දන්නවා ඇසට ගැටෙන්නේ රූප කනට ගැටෙන්නේ ශබ්ද නාසයට ගැටෙන්නේ ගඳ සුවඳ දිවට දැනෙන්නේ රස කයට දැනෙන්නේ පහස මනසට දැනෙන්නේ පින්නතුනි අරමුණු එතකොට ආධ්‍යාත්මික ආයතන 6 තියෙන්නේ අපි ළඟ බාහිර ආයතන 6 තියෙන්නේ පින්නතුනි බාහිර ලෝකයේ තුල එතකොට මේක එකක්ද එහෙම නැත්නම් දෙකක්ද පින්නතුනි දෙකක් ඒ කියුවේ ඇහැ තියෙන්නේ අපි ළඟ රූප තියෙන්නේ බාහිර ලෝකයේ තුල එතකොට බාහිර ලෝකයේ තුල තියෙන රූප අපි කපින්න තුනි කරේ මොකද්ද අපි ඒව අපේ කරගත්තා දැන් වෙන් කරගන්න බැරුවයි වෙන් කරගන්න බැරුවේ දුක් විඳින්නේ බන්න කොච්චර ලස්සනද කියලා බුදුහාරක දේශනාව ඒ කියන්නේ ඇහැ තියෙන්නේ අපි ළඟ නම් රූප තියෙන්නේ බාහිර ලෝකයේ තුල නම් මේක දෙකක් නේ එකක් නෙවෙයි කන තියෙන්නේ අපි ළඟ නම් ශබ්ද තියෙන්නේ බාහිර ලෝකයේ තුල එතකොට ඒ බාහිර ලෝකයේ තුල තියෙන දේව අපි අපේ කරගත්ත නිසා පින්නතුනි අපි තාමත් දුක් විඳි. දැන් මේ ඇස කියලා කියන්නේ අතීත හේතුවක ඵලයක්නේ. එතකොට මේ ඇහැ අම්ම හැදුවා නෑ. මේ ඇහැ තාත්තා හැදුවා නෑ. පින්නතුනි මේ අපි විසින් හදාගත්තු අතීත හේතුවක ඵලයක්. මටත් එහෙමයි, ඔයයන්ටත් එහෙමයි. මේ කුණු පංචස්කන්ධේ අම්ම හදපු එකක් නෙවෙයි මේ. මේ කුණු පංචස්කන්ධේ තාත්තා හදපු එකක් නෙවෙයි. අපි විසින් හදාගත්තු පින්නතුනි අතීත හේතුවක ඵලයක්. එතකොට අසනමෙති ඵලය ලබන්න අපි අතීතේ හේතු සකස් කළා. ඒ කියන්නේ දැන් අපි අතීතේ තැස් දෙකක් තිබුණනේ අපිට. අපි එදත් රූප දැක්කනේ. නමුත් එදා බල ඉවර කරගන්න බැරි වුණා. අපි තවත් බලන්න ආසාව ඇති කරගත්තු නිසායි ආපහු බලන්න හැක් ලැබුණේ. දැන් තාමත් බලනම පින්නතුනි අපිට තාමත් බල්ල මේක ඉවරයක් උනේ. ඉවරයක් උන්නේ නැහැ. මේ ජීවිතේ බල ඉවර කරගන්න බැරි වුණොත් ඊළඟ ජීවිතෙත් පින්නතුනි මේ විදියටම හැක් ලැබෙනවා. බලන්න හැබැයි ඒ දකින්නෙත් පින්නතුනි හොඳ දේවල් නෙවෙයි දුක්ඛ සහගත දේවල්මයි පින් දකින්නේ. ඇයි පින්නතුනි වසංගත කාලේ අඩි 10න් 10ට කැපුවා කපල වල දැම්ම අඩි 5න් 5ට කැපුවා වල දැම්ම මරණ සංඛ්‍යාව වැඩි වෙනකොට එක වලක් කපලා ඩෝසරින් ටිපරෝලින් ගලන හැල්ලා වල දැම්ම පින්නතුනි සත්තු නෙවෙයි මිනිස්සුනේ දැම්මේ මිනිස්සු කොච්චර ලස්සනට අවසන් ගමනක් අවසන් ගෞරව ඇතුව මේ යන්න තිබුණු මිනිස්සුද පින්නතුනි අර විදියට අල්ල දැම්මේ
මම මේ කිව්වේ එතකොට ඒ ඇහැක් ලැබුණ නිසානේ පින්නොත් දැක්කේ දේ එතකොට ඒ දේ දකිනකොට හිතන්ට ඕනේ පින්නතුනි දුක දුක දුකක් හැටියට නෙවෙයි බුදුහාමුදුරු දේශනා කළා ජරා මරණ වට කරගෙන පහර දෙනකොට පින්නතුනි දකින්ට ඕනේ මමත් මේ වලවල් වල මීට කලින් මොනතරම් වැළලිලා පස් වලින් යට වෙලා මොනතරම් ජීවිත ලබාගෙන ඉන්නේ නැද්දනේ මමත් ඔය ඇත්තොත් අපි කවුරුත් නේ අපි හැම දානකොට අපි කම්බුල ඇත ගාගෙන කල්පනා කරන අපේ කියලා පින්නතුනි අපි තෝන තරම් ඕවා ඉන්නේ නැති එනිසයි බුදුරජාන් වහන්සේගෙන් අර කොසලජ්ජුරු දවසක් අහනවා ජරා මරණ වට කරගෙන පහර දෙනකොට මොකක්ද හුව කරන්න ඕනේ මහරජ කුසලේම තමයි කරන්න ඕනේ වෙන පිහිටක් නැහැ කිව්වා මහරජ කුසලේම තමයි කරන්න ඕනේ කිව්වා එනිසා නන්දක සාමින් වහන්සේ එදා නන්දක සාමින් වහන්සේ දා මතක් කරනවා මේ ආධ්‍යාත්මික ආයතන හයත් අනිත්‍යයි ඒ වගේම බාහිර ආයතන හයත් අනිත්‍යයි ඇසත් අනිත්‍ය නම් රූපත් අනිත්‍යයි කනත් අනිත්‍ය නම් පින්නතුනි කන්ට එන ශබ්දත් පින්නතුනි අනිත්‍යයි බාගතුන් වහන්සේ වදාලා මහනි මිනිස්සු මේ රූපේ විතරක් මගේ කියලා ගත්තනම් මට ඒත් කමක් නැහැ ඇයි ඒකාත්මක දෙයක් ඉවරයිනේ දැන් පින්නතුන් අපි දන්නවා අපි අපවත් වුණා මේක ආධානය කළා මෙතනින් මේක ඉවරයි එතකොට මනසට මොකද්ද වෙන්නේ මනස ඉවර වෙන්නේ නැහැ ඒ මනස තමයි භවෙන් භවයට ඔය ඇත්ත මරුණා බල දැම්ම හරි පිච්චුව හරි මොකක් හරි කළා ඔය රූපය උතනින් ඉවරයි නමුත් ඔය ඇත්තන්ගේ මනස ඉවර වෙයි නෑ ඕක තමයි භවෙන් භවයට යන්නේ බුදුහාර කිව්වේ මේ රූපය මගේ කියලා ගන්න එක හොඳයි කියන එක නෙවෙයි රූපය මගේ කියලා ගත්තත් මොකෝ ඇයි ඒකාත්මික දියේක ඉවරයිනේ නමුත් මිනිස්සු මනසත් ආත්මේ වශයෙන් ගන්නවනේ මනසත් මගේ කියලා ගන්නවනේ ඒ මනස මගේ කියලා ගත්තොත් ඒකාත්මික දිවර වෙන්නේ ඉවර වෙන්නේ නැහැ ඒක පින්නතුනි දැන් බලන්නකෝ දේවදත්ත හාමුදුරුවෝ දැන් ඉන්නේ අවීචියනේ ඒතකොට ඒ මොනවද ක්‍රියාත්මක කර කර කලේ මනස ක්‍රියාත්මක කර කර කලේ මනස ක්‍රියාත්මක කර කර බුදුහාන්ට වද හිංසා දුන්නා නම් දේවදත්තන්ගේ රූපේ දැන් නැහනේ ඒතකොට මනස නිසා නෙවෙයි දතන ඉන්නේ අද මනස නිසා දැන් බුද්ධ කාලේ ගොයි මහත්තයෙක් හිටියා ගොයි මහත්තයාට හිටිය හරකෙක් හිටියා මේ කතාව මතක ඇති ඒ හරකට අරකට දවසක් කේන්ති ගිහිල්ලා පිදුරු වලින් බාල හරකව ගිනි තිබ්බා හරක මැරුණා වැඩි දවසක් ගියේ නැයි ගොයි මහත්තයත් මැරුණා ගොයි මහත්තයා මැරලා ගිහිල්ලා ඉපදුනේ පින්නතුනි කපුටෙක් වෙලා කපුටෙක් වෙලා ඉපදුනේ ඔන්න බලන්න දවසක් සැවැත් නුවර පිදුරු ගියක් තිබුණා පිදුරුගේ ගිනි ගත්තා ඇවිලිච්ච පිදුරු කෑල්ලක් දුන් දම දම මේ කිනක තේරෙනවනේ අහසට ගියා අනේ පින්නතුනි මේ කපුට මෙතනින් පියාඹාගෙන ගියා අර ඇවිලිච්ච පිදුරු කෑල්ල කාක්කගේ කකුලේ පැටුණා පියාට ඉක්මනට ගිනි ගන්නවනේ ගිනි ගත්ත අහස දෙම දැන් ඔයත්තර මෙතන යමක් තේරෙනවනේ එතකොට ගොයි මහත්තයා තමයි කපුට වෙලා ඉපදුනේ එතකොට ගොයි මහත්තයාගේ චේතනාව නෙමේද කර්මයේ බබටපත් උනේ චේතනා බික්කවේ කම්මං අදාමේ මොකද චේතනාව මෙච්චර පිදුරු ගේන්න ඕනේ මෙච්චර පිදුරු දැම්මොත් තමයි මූ පිච්චෙන්නේ මෙතනින් තමයි ගිනි තියන්න ඕනේ නේ එක්කම හදන්නේ මොකෙන්ද චේතනාවෙන් එතකොට මේ චේතනාව සකස් උනේ ගොයි මහත්තයා මොකෙක් වෙන්නද කපුටෙක් වෙන්න එතකොට ඒ විදිහටම අවසන් වුණේ අවසන් වුණා ඒ මොකක් නිසාද මනස මනස නිසා අනිත් එක හිතන්නකෝ පින්නතුනි එක කරුමයක් පුච්චන්න එක කරුමයක් දවන්න කරුණු කීයක් එකතුනාද බලන්නකෝ බලන්නකෝ කොහෙවන්නෙත ගියා ගිනි ගත්තේ කොහෙවන්නෙත පිදුරු කෑල්ලක් අහසට ගියේ කොහෙවන්නෙත කපුටෙක් පියාඹාගෙන ගියේ ඔක්කොම උනානේ පින්නතුනි අර එක කරුමේ පුච්චන්න බලන්න හැටි ඒ කියන්නේ ඒකෙන් තේරුම් ගන්න ඕන කර්මය කරපගෙන ගාවට මිසක වෙන කෙනෙක් ගාවට කවදාවත් කර්මය හොයාගෙන යන්නේ යන්නේ නැහැ බුදුහාරු දේශනා කළ උපමාවකොත් ඒ කියන්නේ අර බහුපටව 100ක් තියලා එළදෙනු 100ක් තිව්වොත් බහුපටව 100ෙන් එක්කෙනෙක් අතහරිනවා හැබැයි එළදෙනු 100 අතරට ගිහිල්ලා බහුපටිය තමන්ගේ අම්මා හොයාගෙන කිරිබනවා එළදෙනු 100ක් හිටියත් ඒ බහුපටිය එළදෙනු 100 අතර තමන්ගේ අම්මා හොයාගෙන ගිහිල්ලා කිරිබනවා ඒ වගේ තමයි මොනතරම් පිරිසක් මැදට ගියත් මිනිස්සු වැරදි කරලා කර්මය කරපු ගණා ගාවටම තමයි කර්මය හොයාගෙන ඉන්නේ හරියට බහුපෙටියා අම්ම හොයාගෙන පින්නතුණ යන වගේ කිව්වා. ඒකයි බුදුහාරු දේශනා කළේ රූපය මගේ කියලා ගන්න එක හොඳයි කිව්ව නෙමෙයි රූපය මගේ කියලා ගත්තත් කමක් නැහැ ඒකාත්මික දෙයක ඉවරයි. නමුත් මනස මගේ කියලා ගත්තොත් ඒකාත්මික දෙවර වෙන්නේ ඉවර වෙන්නේ නැහැ කිව්වා. ඇයි චitteන නියති ලෝකෝ චitteන පරිකස්සති චිත්තස්සේක ධම්මස්ස සබ්බේ මසමන්නකෝ. ඒ කියන්නේ චitteන නියති ලෝකෝ සිතින් තමයි මේ ලෝකේ අරගෙන යන්නේ. නැද්ද? කයින් නෙවෙයි
मे लोके अरगनिया हित विसिंग अरगनिया चित्ते नीयते लोक चित्ते परिकस्तते हितिन तमय ए भवे मे भवेट दिन मे भवे भवेट दिन चित्त से एक धम्मस चितने में तेक धर्मेट सब्बे वसमन गु अपि ओक्कोम वसंगेट गिया බුදුහාර හිත සකස් කරගන්න බොහොම ලස්සන උපමාවක් දේශන. ඒ තරම් අමාරුයි කියන එක මේ කියන්නේ. හිත සකස් කර කියනවා මේ මිනිස්සෙක් පාත්‍රයක් අරගෙන කට දක්වා මේ පාත්‍රයේ තෙල් පුරවනවා. පාත්‍රයේ කට දක්වාම තෙල් පුරවන. තෙල් පුරවලා මිනිහෙකුට කියන මිනිහෝ මේක තියාගන්න ඔලුව උඩ. හිතමද තියාගෙන එක තෙල් බින්දුවක්වත් බිමිහිරවන්නේ නැතුව මේ තෙල් පාත්‍රයේ අන්න අතෙන්ට අරගෙන යන්න ඕනේ. කොතන තියාගෙනද? ඔලුව උඩ තියාගෙන. මත් මිනිහ මතක තියාගන්න ඒක තෙල් බින්දුවක් කර බිම හිරෙව්වොත් පිටිපස්සෙන් කඩුවක් අමෝරගෙන මිනිහෙක් එනවා තෙල් බින්දුවක් කර බිම දැම්මොත් නොබේ හිස රසා දානවා දැන් ඔයත් හිතන්න තෙල් පාත්‍රයක් කට දක්වාම තෙල් පුරවලා මේක ඔලුව උඩ තියාගෙන මිනිස්සයා පින්නතුණි අහවල් තැනට යන්න කිව්වනම් මොනතරම් පරිස්සමෙන්ද යන්න උනේ පින්නතුණි යන්නත් පුළුවන් තෙල් බින්දුවක් කර බිම දැම්මොත් පිටිපස්සෙන් එන මිනිහා කඩුපාර ගහනවනේ මේ බුදුහාර උපමාව දේශනා කළේ ඒ කියන්නේ කවදාවත් නොගිය තනක්කු නිවනට යනු කැමති ආර්ය ශ්‍රාවකයා විසින් ආන්නේ වගේ සිහියෙන් එතෙන්ට යන්න ඕන කිව්වා. කොතෙන්දද? කවදාවත් නොගිය තනක්කු නිවනට යනු කැමති ආර්ය ශ්‍රාවකයා අන්නේ තරම් සිහියෙන් යන්න ඕනේ. මොකද පින්නතුනි අපි ඇසින් අරමුණක් ගන්නෙ කොතනද? එතන මායя ඉන්නවා. අපි කනින් අරමුණක් ගන්නෙ කොතනද? එතන මායя ඉන්නවා. බුදුහා ලස්සන උපමාවක් දේශනා කරනවා. පින්නතුන්ට මතක ඇති ඉබ්බෙක් ඉන්නවා. ගඟක්යිනේ ඉබ්බෙක් ඉන්නකොට මෙතෙන්ට නෝ හිවලෙක් හිවලා ඉබ්බයි කට උඩට කකුලක් තියාගෙන ඉන්නවා දැන් මොකක් කරන්න කන්ද ඉබ්බේ කණ්ඩක් හරි එළියට දානකම් අණ්ඩක් එළියට දැම්මොත් තමයි හිවලට පුළුවන් අණ්ඩෙන් ඇදගෙන යන්න පුළුවන් ඉබ්බව ඉබ්බ කපටියා ඉබ්බා ඒ කණ්ඩක් අත එළියට දාන්නේ ඉබ්බ කරන්නේ මොකද්ද කට ඇතුලේ අණු ටික ඔක්කොම හංගගෙන ඉන්නවා හිවල කරන්නේ මොකද්ද බලන් ඉඳලා බලන් ඉඳලා බලන් ඉඳලා බැරි මෙතන හිවල යන්නේ යනවා මේක ලස්සන උපමාවක් බුදුහාරු දේශනා කළේ හිවලා හා සමානයි කවුද මාර්යා ඒ කියන්නේ හිවල බලන් ඉන්නේ ඉබ්බ එක අණ්ඩක් කර ඉලිට දානකම් ඒ වගේ තමයි මාර්යා බලන් ඉන්නේ අපින් ඇසේ අපි ඇසෙන් අරමුණක් ගන්නකම් මාළයා බලන් ඉන්නේ අපි කනින් අරමුණක් දැන් ඉබ්බ වගේ තමයි අපි කපටි වෙන්න ඕනේ रूप दूप दट निमिति अन्मित वसें अरगन पिन्न राग उपदवागंट हे अद पिन्न अपिट गिहिंट प्रविधिवन अपिट पिन्न उने मुकुत निशानवे बुधहाम देशनाकन लोके महानिनि वर्तमाने तुल अतिविन तुष्णावतमे दुरुकुरंटोणे नमुत वर्तमाने तुल हेमदयात्म हेदला तीने तुष्णा वेडिन विदियटमै पिन्नतुनि नेद बलन्नको एकेने सपक हेटियेट देयक लोके मतु वेनकोट गिहि पेविदि अपि ओक्कोम पिन्नतुनि एक पस्से दुवनवा एक दुवला 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 एक सपक तीनव नेत्ते ने मुखक हरी कनकोट सपक निशाने दुवन्ने पिन्नतुनि सपक हेटियेट दिव्वट पिन्नतुनि कालयक यनकोट एक दुकिन ඉවර වෙනවා අවසංගෙනව අන්න ඒක දුකෙන් අවසංගෙනකොටම මෙන්න අලුතෙන් එකක් සපක් කැටියට ලෝකෙ මත වෙනවා ඊට පස්සේ කරන්නේ මොකද්ද අරක පැත්තක දාලා ඒක පස්සේ දුවනවා පළවෙනි එක දුකෙන් අවසන් වෙච්ච බව තේරෙන්නේ නැහැ ඇයි ඒක පළවෙනි එක දුකෙන් අවසන් වෙනවත් එක්කම සපක් කැටියට තවත් එකක් ලෝකෙ මතු වෙලා ඊට පස්සේ අපි ඔක්කොම එක පස්සේ දුවනවා මේ වරදක් දෝෂයක් නෙවෙයි ඒ කියන්නේ වර්තමානයේ තුල තෘෂ්ණාව අයින් කරන්න කිව්වට වර්තමානයේ තුල තෘෂ්ණාව ඇති වෙන දේවල්මයි පින්න නැවත 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 පින්නතුනි උපදින්නේ ඒක නවත්තන්න ලෝකේ කාටවත් ඒක නවත්තන්න බෑ බුදුහාන්තුර දේශනා කළා අපි කරන්න ඕනේ ඒ දේ දිහා බලන විදිය පින්න වෙනස් කරගත්තට පස්සේ සැප ඇතුලේ ඒ දුකමයි පින්නතුන් දන්නවනේ අපි හොයපු කිසිම සැපක් ඇතුලේ පින්නතුනි ඒක සැපෙන් අවසන් වුණාද නෑ ඒ ඔක්කොම අවසන් වුණේ මොකෙන්ද ඒ ඔක්කොම අවසන් වුණේ දුක ඇතුලේ කොහොමද දුකමයි සැප ඇතුලේ තියෙන පින්නතුනි බලනකොට ඒත් අන්තිමට තියෙන්නේ ඒත් අන්තිමට තියෙන දුක විතරයි හරිම ලස්සනයි බුදුහාරුගේ දේශනාව ඒ කියන්නේ ධර්මයේ කියන එක පින්නතුනි පුරුදු කරන්න ඕන තැන්වලින් ධර්මයේ පුරුදු කරන්න බැරි වුණොත් ඒ ධර්මයෙන් ඇති වැඩක් නෑ ධර්මික දෙයක් නැහැ කිව්වේ ධර්මයෙන් වැඩක් තියෙනව නමුත් අපිට පුරුදු කරන්න බැරි නම් ධර්මයේ ඒතන් වලදී පින්නතුනේ ඒ අහණේකේ තේරුමක් නැහැ මේ ධර්මයේ අහන්න වෙන මොහොතවත් නෙමෙයි ජීවිතයේ දුර්වලතාවයන් මතු වෙනකොට ඒතන් වලට වෙන කිසිවක් ගේන්න එපා එතෙන්ට ගේන්න ඕනේ ධර්මය
විතර අපි හිතමු කේන්ති ගියා කියලා කේන්ති ගිය වෙලාවට දණ්ඩක් මගුරක් පොල්ලක් අරන් හරියන්නේ නැහැ එතෙන්ට ගන්න ඕනේ ධර්මයේ පින්නතුනේ ධර්ම එතකොට තමයි ධර්මයේ ජීවත් වෙන්නේ ධර්මයේ ජීවත් වෙනවා කියලා කියන්නේ බුදුහාමුදුරුවොත් ජීවත් වෙනවා ඒ නිසානේ බුදුහාමුදුරුවෝ කිසි වෙලාවක පින්නතුන්ට මතකද පිරිනිවන් පාන කලින් කිසිම භික්ෂුවකට මේ ශාසනය බුදුහාමුදුරුවෝ බාර දුන්නේ නැහැ බුදුහාමුදුරුවෝ මේ ශාසනය බාර දුන්නේ කාටද තමන් වහන්සේගේ धर्मेटमाई धर्मे साष्टोत्ल असल कतकोट ममत मेलो की वेड इन बतक तीयागन बड़करा बुधम लस्तना पिन्नतुनी अंत बुधहां बुधविल पिन्नतुनी भावना कला बुधविल भावना कला इध बुधविल पिन्नतुनी मुकट आई भावना करे भागतुन्वासी कल्पना कले अद मे सासने यम किसी कुल धर्वे पड़िहां कने खटीट पविधि विनवना ये पड़िहां आदर सेट गाने कऊद भागतुन महंसे मे शासने कौरहरी महान महानवेन्न कौर निषाद बुधहाम निषा इतकोट अद महानवेन्न पड़िहाम कौर दिहाद बलंगिन्नी बुधहाम दिया बुधहार ज्ञानी सोने मतग त्यागन बुद्धत्ट पत्म भावना करेन्न मुहकुटवत्न वे अद महानवेन्न पड़िहाम आदर सिट गण माव मम भावना कन्व दम पड़िहाम दयने बुधहाम बुधविल भावना कर्णवनापि कहुम भावना करंट होने दे पश्चिम जनता बट अनुकंपा पिनीस मम मिसे भावना करनो मिसक मट दें भावना कर लबागन दिया मे लोके न्याय जानी सोनी मम बलानक बुधहारु बुधवेलत पिन्नत नि भावना कलानी बुधवेलत शावक्यांगे धर्मी बुधहांद्रु पिन्नत जो अपी की उदय नंदक स्वामी महास के बना बुधहांद्रु है इति अवबोध कर गति बुधहांद्रु दें नंदक स्वामी निवास धन गति बुधहांद्रु अंगे धर्मे धर्मे बुधहांद्रु अंगे धन गे बुधहांद्रु ये धर्मे हन शावक अंगे मम्मी की वे धर्मेट बुधहांद्रु पिन्न कोच्चर गरुकलादे मिनीसा मतगति आगंट नंदक स्वामी निवास की नगनी वरुणी मे आध्यात्मिक आयतन अनित्य एतमय असकरणासे दिव शरीर सामनस अनित्यगतमय बाहिर आयतन अनित्य मुकद रूप शब्द गंध रस निष्पारस धम्म मे टीका अनित्याय इट पास नंदक स्वामी महंस्यान मेहम नगनीवर निमट कि चक्कु विज्ञान निच्चंगवा अनिच्चाते चक्कु विज्ञाने नित्येद अनित्याय चक्कु विज्ञाने अनित्याय अनित्य दियान पिन्नतुनि असक्ति बुन कियला रूपति बुन कियला दकिन वाय कीन कारणाव सिद्ध वेदने असकुत्तीयनवा दकिन रूपे कुत्तीयनवा दकिन वाय कीन कारणाव सिद्ध वेदने ऐ चक्कु विज्ञाने दकिन मैकिन मेरी मिनी दकिन पड़वाणी मेरी मिनीकुट हेकुत्तीन बलिंगर यस दिखलो मे रूप अंकेला बल पुलवंदे बै ऐ अन्न विज्ञाने मरल पिन्नत मनुष्य की मेरी मिनीकुट कनतीयन वब्दत्न वापी नमुत् पिन्नत किसीम दिया ऐ सोत विज्ञाने असक्ति बुन की रूपति बुन कला दकिन मैकिन का नाम सिद्धवे चक् विज्ञानेंग असत्त नित्याय असर दकिन रूपत्त नित्याय चक् विज्ञाने अत नित्याय अब नंदक स्वामी निवास की नगनी वरुणि एवनाट मेलो के समहर की मिहिम उपमा वक्यनवा पहनवा केनेक्यन पहन तेलुत्त नित्याय तिरत्त नित्याय वेटियत्त नित्याय हेब पहन निकुत्न आलोक नित्यल अमे कि पड़वा ए कियमन सबकियमन नै पहनत्त नित्यना तेलुत्त नित्यना तिरत्त नित्यना आलोक वितरक नित्यवेन विद्या नै एव गेतमय असत्त नित्यना रूपत्त नित्यना चक्कु विज्ञान वितरक नित्यवेन विद्या नै आई मत किए नगिनी बरुणि गहक्तियन वेनेकन वे गहे कदत्त नित्य कुलत्त नित्य अतुपतरत्त नित्य हेबई ए गहे निकुतन हेवल हेवनल नित्याय हेवनल नित्यमिकन पुलवा एक मन सबकियमन नै गसत्त नित्य नुलत्त नित्य नदत्त नित्य न हेवल वितरक नित्य विन विद्या मै एवनाट संहार किए नवने असत्त नित्य रूपत्त नित्य चक्कु विज्ञानी न නිත්‍යයි කියලා යමෙක් පින්නතුණ කියන ඒකනේ බුදුහාරු කිව්වේ මිනිස්සු මේ රූපය මගේ කියලා ගත්තනම් ඒක කමක් නැහැ වැඩේ කියන්නේ මිනිස්සු මනසත් මගේ කියලා ගන්නවනේ ඒ මනස මගේ කියලා ගත්තොත් ඒක එක ඒකාත්මික දිගර වෙන්නේ ඉවර වෙන්නේ නැහැ පින්නතුණි මතක තියාගන්න ඇහැ රූපයට සංයෝජන නැහැ රූපය ඇතර සංයෝජනත් නැහැ කළුගුණා සුදුගුණාට සංයෝජනයිද නැහැ සුදුගුණා කළුගුණාට සංයෝජනයිද නැහැ
දැන් මෙහෙම කළොත් කළු ගුණයි සුදු ගුණයි දෙන්න පින්නතුනි කඹයක් කරගෙන බඳිනවා. දැන් සංගෝචනයිද? දැන් සංගෝචනයි. ඒ දැන් දෙන්නකට බැඳලානේ. මෙහෙම කළොත් කළු ගුණාගේ සුදු ගුණාගේ කඹේ පිහියක් අරගෙන කපනවා. දැන් සංගෝචනයිද? නෑ. දැන් කළු ගුණා යන්නේ ඌට ඕන පැත්තේ. සුදු ගුණා යන්නේ ඌට ඕන පැත්තේ. දැන් කියන්නකෝ ඇහැ රූපයට සංයෝජනයිද? ඒ කියන්නේ ගැලපෙනවද? නෑ. රූපය ඇතර සංයෝජනයිද? නෑ. හැබැයි මෙහෙම කළොත් ඇසත් රූපය දෙකකට බැන්දොත් සංයෝජනයි. ඒ කියන්නේ ඇහැ තියෙන්නේ අපි ළඟ නම් රූප තියෙන්නේ බාහිර ලෝකයේ තුර නම් මේක පින්නතුනේ දෙකක් මිසක මේක එකක් එකක් නෙවෙයිනේ. ඒ කියන්නේ කිව්වේ බාහිර ලෝකයේ තියෙන රූප අපි දැන් කරලා තියෙන්නේ මොකද්ද? අපේ කරගත්තා. දැන් වෙන් කරගන්න බැරුවේ අපි මේ අප මේ පින්නතුනේ දුක් විඳින්නේ. ඊට පස්සේ නන්දක සාමින් වහන්සේ හරීම ලස්සන අපූරු පින්නතුනේ උපමාවක් කියනවා. ඒ කියන්නේ මේ උපමාවෙන් කියන්නේ මේ කෙලෙස් සහිත අපි සහ කෙලෙස් නැති කල රහතන් වහන්සේ තවත් කියනවනම් ධර්මී අවබෝධ කරගත්තු සහ ධර්මී අවබෝධ නොකරගත්තු කෙනෙක් අතර පින්නතුනේ තියෙන වෙනස. එතන බලන්න උපමාව නැගෙනිබුරුනි මේකෙන් හොඳට තේරුම් ගන්න කියනවා. දැන් මතක තියාගන්න මේ දේශනාව භික්ෂුණීන් 500ක් අරිහත්ත්වයට පත් කරපු දේශනාවක් මේ. සමහරු සෝවාන් වෙලා හිටියා. සමහර භික්ෂුණීන් වහන්සේලා සකෘදාගාමී වෙලා හිටියා. කිසි කෙනෙක් මේ වෙනකොට රහත් වෙලා නැහැ. හැබැයි මේ සූත්‍රය අහලා වසංගනකොට රහත් වුණා. එතකොට මේ ප්‍රජාපති ගෝතමියතුළු භික්ෂුණී මහතර රහත් වුණේ බුදුහාඳුරන්ගෙන් බණ අහලා නෙවේ, නන්දක සාමින වහන්සේ මේ කරපු දේශනාව අහලා. ඒකයි මේ සූත්‍රය කියන්නේ නන්දකෝ වාද සූත්‍රය කියලා. මජ්ක්‍ධිම නිකාය 3 වෙනි කොටසේ බොහොම ලස්සන දේශනාවක් මේක. මෙන්න උපමාව හරීම ලස්සනයි. මේ උපමාවෙන් තමයි පින්නතුනි මේ භික්ෂුණීන් හොඳට මේ දේශනාව තේරුම් ගන්නේ. මෙන්න උපමාව නැගෙනිවරුනි දක්ෂ ගම ඝාතකයෙක් ඉන්නවා. ඒ කියන්නේ හරක් මරණ මිනිස්සෙක්. මේක උපමාවක්. මේ හරක් මරණ මිනිස්සය ගන්නම හොඳට කැපෙන තියුණු පිහියක් අරගෙන හරකගේ හැම කපන්නෙත් නැහැ. මස් කපන්නෙත් නැහැ. නහර කපන්නෙත් නැහැ. ඒක ලේ බින්දුවක්වත් මිම දාන්නෙත් නැහැ. හරකගේ හැමයි මසයි අතර තියෙනවනේ සුදු පාට සිවියක්. ඔය තුවාලන අපිට තියෙනවා. හැමයි මසයි අතර සුදු පාට සිවියක් තියෙනවා. මේ සිවිය විතරක් මේ ගව ඝාතකයා හිමී හිට කපනවා. සිවිය විතර කපන. සිවිය කපොට ලේන්නේ නැහැ. හැබැයි මේක පරිස්සමෙන් කරන්න ඕනේ. පිහරි අතහරි එහාට මෙහාට ගියොත් එක්ක නහර කැපෙනව නැත්නම් හම්බ කැපෙනව. එතකොට ලේන වැඩක් නැහැනේ. කපන්න ඕනේ හමත් මසත් අතර සුදු පාට සිවිය විතරයි. සිවිය විතරක් කපලා මේ ගව ඝාතකය කරන්නේ මොකද්ද? අර හරකගේ හැම වෙනම කෝට් එකක් කැටියට ගලවලා අයින් කරනවා. දැන් හරක පැත්තක හැම පැත්තක දෙක දෙපැත්තක ඔන්න මතක තියාගන්න හරකාහ සමානයි ආධ්‍යාත්මික ආයතන 6. හරකගෙන් ගලවල ඉවත් කරපු හැම හා සමානයි බාහිර ආයතන 6. ආධ්‍යාත්මික ආයතන 6 මතකයිනේ. ඇස කන නාසය දිව ශරීරය සහ මනස. බාහිර ආයතන 6 තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම. එතකොට හරකාහ සමානයි ආධ්‍යාත්මික ආයතන 6. හරකරගෙන් ගලවල ඉවත් කරපු හැම හා සමානයි බාහිර ආයතන 6. දැන් මේ දෙපැත්තකට තියෙන්නේ. දැන් හරකත් අපූර්වට ඉන්නවා. හැමත් පැත්තක තියෙනවා. ඔන්න බලන්න දැන් ගවඝාතක කරන දේ. මේ ගවඝාතකය කරන්නේ පින්නතුනේ අර හරකගෙන් ගලවල ඉවත් කරපු අරහම ආපහු අර හරකට මුඩින් පොරවනෝ. මුඩින් පොරවනෝ. පොරවලා රැස්සලා ඉන්න මිනිස්සුන්ගෙන් අහනවා මොකද්ද? මිනිස්සුනේ නුඹලට පුළුවන් නම් කියන්න ඉස්සෙල්ල හිටපු හරකමද මේ ඉන්නේ නැත්නම් වෙන එකෙක්ද? දැන් ඔන්න බලන්නකෝ ඒ හරකගෙන්මයි ඒ හැම ගලවලා අයින් කළේ. ඒ හරකටමයි උඩින් ඒ හැම පෙරෙව්වේ. මේ අහන්නේ ඉස්සෙල්ල හිටපු හරකමදී නැත්තම් වෙන එකෙක්ද? ඉස්සෙල්ල හිටපු හරකම තමයි ඉන්නේ. නමුත් ඒ හරකයි හැමයි අතර දැන් කිසිම සම්බන්ධයක් නැහැ. මේක ලස්සන උපමා මතක රහතන් වහන්සේත් මතක තියාගන්න. අන්න අන්න ඒ වගේ කොයි වගේද? රහතන් වහන්සේ ඇසත් රූපයත් අතර දැන් කිසිම සම්බන්ධයක් නැහැ. දැන් වැටහුණාද? ඒ කියන්නේ දක්ෂ ගවඝාතකයා හැම කැපුවෙත් නැහැ. මස් කැපුවෙත් නැහැ. ඒ දෙකම කපන්න නැතුව කලේ මොකද්ද? සුදු පාට සිවි විතරක් කැපුවා. එහෙනම් ඒ දක්ෂ ගවඝාතකයා හරකට හානි කළාද?
නෑ හැමත හානි කළාද නෑ එහෙනම් රහතන් වහන්සේ ඇස නිසායි රූප දකින්න කියලා ඇස් දෙකට හානි කරගත්තද නෑ රහතන් වහන්සේ රූප නිසායි දකින්න ලැබෙන රූප වලට හානි කළාද නෑ ඒ දෙකටම හානි කළේ නෑ ඒ දෙකටම හානි කරන්න තු කරපු එකම දේ තමයි මොකද්ද ඇසත් රූපයත් අතර තියෙන තෘෂ්ණා බන්ධන නෙමෙති සුදු පාට සිවිය තෘෂ්ණා බන්ධන නෙමෙති සුදු පාට සිවිය තීක්ෂණ ප්‍රඥාවෙන් කප 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 ඇහි නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ එහෙනම් බාහිර ලෝකේ රූපලත් නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ පින්නතුණි ඒ දකින විදිය වෙනස් කරගත්තට පස්සේ ඒ දේ පැති තියෙනවා කියන්නේ රූපය ලෝකයේ තුල තියෙනවා ඇහැ අපි ළඟ තියෙනවා නේ දකින විදිය නැත්තම් මේ ලෝකයේ මේ දකින්න තියෙන සෑම ලස්සන වස්තුවක් පින්නතුණි කාමයේ කාමයේ නෙවෙයි පින්නතුට මතකනේ අර ඉස්සරහට සේයා සඳුමින කියලා දැරියා සේයා සඳුමිනි අපි දේශනාවලක් කියලා තිනව කලින් සේයා සඳුමිනි කියන දැරිය අනේ දකිනකොට අපිට හිතෙන්නේ මේ ලෝකෙට පිපෙන ලස්සන මල් කැකුලක් නෙමෙයි පිපෙන්නේ කියලා. නමුත් එක මිනිස්සෙක් ඒ සේයා සඳුමිනි කියන දැරිය දැක්කේ කවුරු විදියටද? තමගේ කාම අවචිතාවයන් ඉටු කරගන්න තියෙන කාම වස්තුවක් ඇටියට. අපි දැකපු විදියට සේයා ඒ මිනිහා දැක්කනම් ඒ සේයා අදත් ජීවත් වෙනවා. අන්තිමට මේ දරුවා මැරුණා. ඒගන්නේ තමන්ගේ කාම අවශ්‍යතාව ඊට කරගෙන පින්නතුණි ඒ මිනිස්සය කලේ තමයි සේයා සඳුමින කියන දරිය මරලා දැම්මා කතා මතකයිනේ එතකොට අපි බලු විදියට බැලුවනම් සේයා තාම ජීවත් වෙනවා එහෙනම් බාහිර ලෝකයේ පින්නතුණ රූපවල ප්‍රශ්නේ තියෙන්නේ නෑ දැක්ක අර මිනිස්සයක් සේයා දැක්කේ කවුරු විදියට තමන්ගේ කාම අවශ්‍යතාව ඊට කරගෙන තියෙන කාම වස්තුවක් ඇති නමුත් අපිට එහෙම දැක්කේ අපි හිම දැක්කේ නැහැ. අපි දැක්කේ ලෝකෙට පිපෙන ලස්සන මල් කැකුලක්. මල් කැකුලියක් නෙමෙයි පින්නතුනේ මේ පිපෙන්නේ කියලා. නේ. දැක්ක නේද? බාහිර ලෝකේ දේවල් නෙමෙයි පින්නතුනේ ප්‍රශ්නේ. ඒ දකින විදිහ විස්තර කරගත්තට පස්සේ ඇහත් පරිසං වෙනවා. රූපෙත් පරිසං වෙනවා. රහතන් වහන්සේ කලෙත් ඕක තමයි. රහතන් වහන්සේත් අපි වගේම තමයි ඇසින් රූප දකිනවා, ශබ්ද අහනවා, කන් සෝද විඳිනවා, හැමදේම තියෙන. නමුත් රහතන් වහන්සේ ඒ කිසි දෙයක් කරෙහි ඇලෙන්නෙත් නැහැ. ඇලුනොත් නේ ගැටෙන්නේ පින්නතුනේ ගැටෙන්නේ ගැටෙන්නේ නැහැ. ඒ හැම දෙයක්ම උපේක්ෂා සහගතව බලමින් බොහොම ලස්සනට ජීව මේක අමාරුයි කරන්න නැත්තේ නෑ පින්නතු. නමුත් කොතනින් ගිහින් හරි ආරම්භ කළා නම් ධර්මයේ තුල මේක පටන් ගන්නවා කියලා කරන්න පුළුවන්. බැරි කමක් නෑ. එකපාරට බෑ. නමුත් පටන්ගෙන තිබුණොත් කොතනකින් හරි මේ ගනුදෙනුව නතර කරන්න ඕනේ. මොකද්ද ගනුදෙනුව? ඇසත් රූපයත් අතර තියෙන ගනුදෙනුව නතර කරන්න ඕනේ කියලා කොතනකින් හරි පටන්ගෙන තියෙනවා නම් පින්නතුනි ආරම්භය හරි හොඳයි. මොකුත් නිසා නෙවෙයි කවදා හෝ දවසක ඒක හොඳකින්ම අවසන් වෙනවා. ඒ නිසා කුසල ධර්මවල යම් කිසි මොහොතක අසාර්ථක වුණොත් පින්නතුනි හිතන්න එපා මං හැමදාම අසාර්ථකයි කියලා. දැන් සමහරු කියනවනේ හාමුදුරුවනේ ඉස්සර හරියට බණ ඇහුවා බණ පොත් කියෙව්වා භාවනා කළා දැන් ගොඩාක් දේවල් මග හැරුණා මග හැරිලා එහෙම සමහරු කියනවා පිට එක්ක එතකොට එයා දන්නවනේ ඉස්සල කුසල ධර්මවල සාර්ථකයි දැන් කුසල ධර්මවල මම අසාර්ථකයි ඉතින් කුසල ධර්මවල අසාර්ථක බව තමන්ට තේරෙනවා නම් කරන්න ඕනේ තවත් අසාර්ථක වෙන එක නෙවෙයි පින්නතුනේ වැරද්ද වැරද්ද වශයෙන් දැකලා ධර්මානුකූල වේකට පිළියමක් පිළියමක් කරගන්න ඕනේ ආනෙකට තමයි කියන්නේ ආයති සංවරය කියලා. ලස්සන වචනයක් නෙමේ සාසනේ ආයති සංවරය මතක තියාගන්න. එකදු ක්ලේශයක්වත් ප්‍රහාණය නොකරපු කෙනෙකුටත් මේ සාසනේ ඕනතරම් ඉඩකඩ පින්නතුනේ තියෙනවා. මම මේ කිව්වේ කොතනකින් හරි කෙලෙස් නසන්න. මේ කොතනකින් හරි පින්නතුනේ ධර්මයට හුරු වෙන්න පටන් ගන්න තියෙනවා නම් ඒ ආරම්භය හරි පින්නතුනේ හරි වටිනවා. දැන් ඔය ඇත්තෝ අපි පින්නතුනේ මේ කියන්නේ සසර දුකයි මේක අවසන් කරන්න ඕනේ මෙහෙට ආවොත් ආපහු මේ දුක විඳින්න සිද්ධ වෙනවා පින්නතුනේ ඒ ටික හරි අපි දන්නවනේ නේ ඒ නිසානේ මේ ටික හරි කරන්නේ එතකොට ඒ ටික හරි දන්නවනම් බුදුහාඳුරු දේශනා කළා ඒ ආරම්භය හරි වටිනවා ඇයි සංසාර පුරුද්දක් ඇටියට මේ හොඳ දේ පින්නතුනේ යන්නේ නැද්ද සංසාර පුරුදු හොඳ දේ යනවා සංසාර පුරුද්දක් ඇටියට ඉතින් නන්දක සාමිනි මහන්සේ මෙන්න මේ කරුණ ටික කියලා දේශනා අවසන් කළා බණ අවසන් කළා
ආධ්‍යාත්මික ආයතන 6 ගැනයි බාහිර ආයතන 6 ගැනයි චක්ක විඥාන සෝත විඥාන ගාන විඥාන මේ ටිකයි කියලා ඔය ලස්සන උපමාවත් කියලා දේශනාව හමාර කළා නන්දක හඳුර කිව්වා දැන් ඇති බණ කිව්වා දැන් යන්න කිව්වා භික්ෂුණීට දැන් ඇති බණ කිව්වා දැන් යන්න කිව්වා අකමැත්තෙන් ඥාවෙත් උන්වහන්සේ මොකද උන්වහන්සේ ගිහි කාලේ බිරිඳක් මෙතන ඉන්නවනේ පැවිදි වෙලා පින්නතුනේ ඊට පස්සේ මේ භික්ෂුණීන් වහන්සේලා ප්‍රජාපති ගෞතම භික්ෂුණීන් වහන්සේ 500 ආපහු ගියානි කා ගාවටද බුදුහාඳුරු ගාවට ගිහිල්ලා ප්‍රජාපති ගෞතමිය බුදුහාඳුරන්ට කියන බුදුහාඳුරුවනේ ඒ කියන්නේ ධර්ම බණ ඊතරම් හොඳයි ලස්සනට බණට කිව්වනේ උන්වහන්සේ බුදුහාඳුරුවනේ හෙටත් අපිට බණ කියන්න වෙන කවුරුත් එවන්න එපා මෙන්න භික්ෂුවක් එවන්න එපා අපිට නන්දක හාමුදුරුව එවන්නකෝ බණ කියන්න බුදුහාඳුරුව නන්දක හාමුදුරුවන්ට කතා කළා නන්දක හෙටත් ගිහිල්ලා ඔය බණම කියන්න කිව්වා එක බණ අහනකොට එපා වෙනෝනේ ඒ නිසා නෑ නෑ ඒ නිසා නෙවෙයි පින්නතුණි බුදුහාඳුරු යමක් මේකේ දකින්නවා නන්දක හාමුදුරුව පින්නතුණි දෙවෙනි දවසෙත් ගිහිල්ලා දෙවෙනි දවසෙත් මේ දේශනාව මේ විදියටම සිද්ධ කළා ඒ කියන්නේ එක බණ දෙසරයක් එක බණ දෙසරයක් බුදුහාඳුරු ඒකනේ කිව්වේ හෙටත් ගිහිල්ලා නන්දක ඔය බණ ඔය විදියටම කියන්න කිව්වා එපා වෙන නිසා නෙවෙයි භාගතුන් වහන්සේ මේක යමක් දකිනවා බුදුහාඳුරු දේශනා කළා නන්දක ඔබේ පළවෙනි දවසේ දේශනා වහලා භික්ෂුණීන් වහන්සේලා සතුටු නොවුණා නෙවෙයි සතුටු වුණා නමුත් දේශනාවේ කිසි අඩුවක් තිබුණේ නැහැ නන්දක බණහපි භික්ෂුණීන්ගේ හිතේ මොකද්ද අඩුවක් තිබුණේ කිව්වා බණ හොඳයි කිව්වා බණේ ප්‍රශ්නයක් නෑ කිව්වා නමුත් බණහපි භික්ෂුණීන්ගේ හිතේ මොකද්ද අඩුවක් තිබුණේ කිව්වා බුදුහාරු කියන එක හරියට මම දකින්නේ නන්දක චාතුද්දසී පොයේ දවසේ එකෙන පොයට දවස් කීපයක් තියද්දි මිනිස්සු හඳ දිහා බලනවනේ ඒ හඳ දිහා බලනකොට හඳේ රවුමේ මා ලොකු අඩුවක් නෑ නමුත් පුංචි අඩුවක් ඒක රවුමේ ඒ කියන්නේ හඳ පිරිලා නෑනේ චතුද්දසි පොයේදී හඳ පිරිලා නෑ නමුත් හඳ දිහා බලනකොට පින්නතුනේ හඳේ අඩුවක් නෑ චතුද්දසි පොයේ දවසේ නමුත් ඒ බලන මිනිහගේ හිතේ මොකද්ද අඩුවක් තියෙනවා නන්දක ඔබේ පළවෙනි දවසේ දේශනාවත් එහෙම දේශනාවේ අඩුවක් නෑ නමුත් ඒ දේශනාව අහපු භික්ෂුණීගේ හිතේ මොකද්ද අඩුවක් තියෙනවා ඒකව නමුත් නන්දක පුන් පොහේ දවසේ පසලොස්සක පොහේ දවසේ හඳ දිහා බලන්න හඳ දිහා බලනකොට හඳේ කිසිම කිසිම් පයි පොර පසලොස්සක දවසනේ හඳේ කිසිම අඩුවක් නෑ හඳේ අඩුවකුත් නෑ දකින මිනිස්සයාගේ හිතේ අඩුවකුත් නෑ නන්දක ඒ වගේ තමයි ඔබේ දෙවෙනි දවසේ දේශනාව අහලා අවසන් වෙනකොට භික්ෂුණීන්ගේ හිතේ අඩුවකුත් නෑ දේශනාවේ අඩුවකුත් නෑ අනිත් එක නන්දක මතක තියාගන්න ඔය දේශනාව දෙවෙනි දවසේ අහලා අවසන් වෙනකොට භික්ෂුණීන් සතුට වුණා කියව හරියට කොයි වගේද පුන් පොහේ දවසේ දකින හඳ වගේ කිව්වා ඔය දේශනාව අහලා අවසන් වෙනකොට නන්දක ඒ භික්ෂුණීන් 500 අතර අඩුමතරමේ අවුරුදු 7ක සාමනීරියක් හිටියනම් ඇය පවා සෝවාන් ඵලයටවත් පත් වුණා කියලා බුදුහාමුදුරුව දේශනාව අන්තිමට හමාර කළේ. මොකද්ද කිව්වේ නන්දක දෙවෙනි දවසේ ඔබේ දේශනාව අහලා ඒ භික්ෂුණීන් අතර 500 අතර අඩුමතරමේ අවුරුදු 7ක සාමනීරියක් හිටියනම් ඇය පවා සෝවාන් ඵලයට පත් වුණා කිව්වා. අනිත් ඇගෙන අහන්න දෙයක් නැහෙනි. අවුරුදු 7ක සාමනීරියත් සෝවාන් වුණා නම් එනම් මතක තියාගන්න අනිත් භික්ෂුනි වහන්සලා සියලු දෙනාම මේ දේශනාවාල අරහත්ත්වයට හෝ රහත් වුණා පින්නතුනේ.